මංචියෙක් පොතක් ව්‍යාපෘතියට පොතක් පරිත්‍යාග කරන්න අමතන්න 2:41:46. දැන් දලස් සලහපිරුමා මැතිතුමා මේ මාධ්‍ය තුල මේ ඊයේ පෙරේද අපි දැක්කා, එතුමා කියනවා පාර්ලිමේන්තුව මේ ගඳ ගහන පාර්ලිමේන්තුවක්, මේ අසූචි පාර්ලිමේන්තුවක්, මේ මොනවාද මේ ගඳ ගහලා මේ වැක්කිරෙන පාර්ලිමේන්තුවක්. ඒ හින්දා මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඕනේ කියලා එතුමා මම දැක්ක ඊයේ පෙරේද හොඟක් මේ රූපවාහිනී මාධ්‍යවල එතුමාගේ රැස්වීමකදී කියලා තිබුණා. අපි ඩලස් සලහපිරුමා මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕනේ. දැන් මේ අවුරුදු 3 මාරක් වේ මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙනකන් මේ එහෙම ගඳ ගහන පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තු බහුතරයක් එක්ක වැඩ කරන පාර්ලිමේන්තුවක් තිබුණේ. එතකොට ඒ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ අනසකට සියලු දෙනාම යටත් වෙලා අපි පාර්ලිමේන්තු බහුතරයේ තියෙන ආණ්ඩුවක් පවත්වාගෙන ගිය තත්ත්වයක් තිබුණා. ඔක්තෝබර් 26 වෙනිදාන් පස්සේ තමයි මේ තත්ත්වය වෙනස් වුණේ. එතකොට ඔක්තෝබර් මාසේ 26 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තුව කල් දාලා නැවත පාර්ලිමේන්තුව පටන් ගන්නකොට කථානායකතුමාගේ පුටුවට කථානායකතුමාට එන්න නොදී වතුර බෝතල් ගෙනල්ලා වතුර කථානායකතුමාගේ පුටුවට වක් කරලා කථානායකතුමාගේ පුටුව පාර්ලිමේන්තුව තුළ බිම ඇදගෙන ගිහිල්ලා මයික්‍රොෆෝන කඩලා මේස කඩලා මේසවල තිබුණ දේවල් වලට හානි කරලා ඊළඟට කථානායකතුමාගේ මේසේ තිබුණු පොත්පත් විසි කරලා මේ මිරිස්කූඩු ගෙනල්ලා ඒ මිරිස්කූඩු වලින් පාර දීලා මේ තත්ත්වය පාර්ලිමේන්තුව ගඳ ගැස්සුවේ කවුද? අපිද පාර්ලිමේන්තුව ගඳ ගැස්සුවේ? අපිද පාර්ලිමේන්තුව අසූචි වලක් කරේ? අපිද පාර්ලිමේන්තුව නරකාදියක් කරේ? අපි නෙමෙයි. තමුන්හාන්සේ නියෝජනය කරන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තමයි මේ විනාශය පාර්ලිමේන්තුවට කරේ. ඒක කරේ කාගේ ඉස්සරහද? තමුන්හාන්සේලාගේ අසහාය නායක මහින්ද රාජපක්ෂ මහත්තයා බලාගෙන ඉන්නකොට තමයි මේ දේවල් පාර්ලිමේන්තුව උනේ. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අර අරුන්දික ෆැනෑන්ඩෝට පාර්ලිමේන්තුවේ පුටුවේ වාඩි වෙන්න කියලා තියෙන්නේ. කථානායක පුටුවේ. ඉස්සල්ලාම කිව්වේ රතන හාමුදුරුවන්ට වාඩි වෙන්න කියලා. රතන හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරාම අරුන්දික ෆැනෑන්ඩෝට කථානායකතුමාගේ පුටුවේ වාඩි වෙන්න කියලා අනදීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එහෙමනම් දලස් සලහපිරුම මන්ත්‍රීතුමාගෙන් අපිට අහන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුව අසූචි වලක් කරේ තමුන්නාන්සේලා, මේක ගඳ ගහන තැනක් කරේ තමුන්නාන්සේලා. එහෙනම් තමුන්නාන්සේලා මේක කරලා මේක විනාශ කරලා අද ඇවිල්ලා පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්න එපා. තමුන්නාන්සේලා ඉස්සර පාර්ලිමේන්තුව තුළ විනය හරියට ආරක්ෂා කරගන්න. තමුන්නාන්සේලා රස්තියාදුකාරයෝ ගෙනල්ලා මැරව ගෙනල්ලා පාර්ලිමේන්තුව චණ්ඩීන් ගෙනල්ලා කුඩුකාරයෝ ගෙනල්ලා අද මේ මුළු පාර්ලිමේන්තුවම නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු මුළු පාර්ලිමේන්තුවම අද ගණගස්සලා තියෙන්නේ. ඒකේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩ කරනවා. එතකොට අද තමුන්නාන්සේලා තමයි මේ තත්ත්වේ පාර්ලිමේන්තුව තුළ ඇති කළේ. එහෙනම් තමුන්නාන්සේලා ඒක වගකීම් බාර ගන්නවා.